වැඩිපුරම දැන් පාර්ලිමේන්තුව තුළ මේ මේ ඔබත් දැකලා ඇති යම් කිසි හෝනුස්මක් ආපු ගමන් වෙත් දාතුමන් ගිහිල්ලා නවතින්නේ සෙන්කෝලේ ආසන්නේ. ඩයබටිස් ඕල් සීනි වලින් පරිස්සම් වෙන ඔබට අමතක නොවන පෝෂණය. මේ සෙන්කෝලේ මේ වේත්‍රදාරි තනතුර මොකක්ද මේ කවුද මේ මොකක්ද කියන කාරණේ? ඇත්තටම මදුෂාන් එකේ අපි සෙන්කෝලේ ගත්තාමත් වේත්‍රදාරි කියන තනතුර ගත්තාමත් අපේ මහලේකම්වරු දෙදෙනාම කියපු විදිහට මේකත් අපිට අපේ මව් පාර්ලිමේන්තුවෙන් ලැබිච්ච දෙයක්. මව් පාර්ලිමේන්තුව කියලා කියන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ. ඒතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙත් මේ වේත්‍රදාරිවරයා කියන්නේ ඇත්තටම ඉතිහාසය ගත්තාම වේත්‍රදාරි තමයි රජුගේ ආරක්ෂකයා කියන කෙනා. එතකොට රජු පාර්ලිමේන්තුවෙන් අයින් වුණාට පස්සේ දැන් ඇතර මදුෂාන් රජු පාර්ලිමේන්තුවෙන් අයින් වුණා. ඒ කියන්නේ රාජ්‍ය පාලනය පාර්ලිමේන්තුවට ලැබුණාම එතනදී රජුව නියෝජනය කරා පාර්ලිමේන්තුවේ කතානායකවරයා. තොටේ කතානායකවරයාගේ ආරක්ෂාවට සහ රජු නියෝජනයට සෙන්කෝලයයි වේත්‍රදාරි දෙදෙනාම පාර්ලිමේන්තුවට ආවා. මේක ඉස්සලාම වුණේ 1415 දෙවෙනි රිචඩ් රජුරුවන්ගේ කාලෙදී පාර්ලිමේන්තුවේ බ්‍රිතාන්‍ය මන්ත්‍රණ නියෝජ්‍ය මන්ත්‍රණ සභාවට තමයි මේක ඉස්සලා මේ තනතුර ඇවිල්ලා තිබුණේ. ඉන් පස්සේ එතකොට ඒ මව් පාර්ලිමේන්තුවෙන් අපේ පාර්ලිමේන්තුවට කියන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මේ තනතුර ආපුහම මේක ඉස්සලාම භාවිතා වුණේ 1947 ඉඳලා. 1947 ඉස්මයිල් කියන මහත්මයා තමයි පළවෙනි වේත්‍රදාරිවරයා වුණේ. එතකොට ඒ වේත්‍රදාරිවරයාගෙන් පස්සේ මේ වෙනකොට 6 වේත්‍රදාරිවරු 6 දෙනෙක් පත් වෙලා තියෙනවා. මම 7 වෙනියා. එතකොට වේත්‍රදාරිතුමාගේ රාජකාරිය ඕක. එතකොට දැන් ඉතිහාසය ඕක. දැන් සභාගර්භය ගත්තාම මේ සෙන්කෝලේ තමයි බලාධිකාරිය සංකේතය කියන්නේ. ඒ කියන්නේ දැන් කථානායකතුමා හිටියත් සෙන්කෝලේතර නොතිබුණෝතින් වැඩක් නැද්ද? ડોක්ටර් ෆික්සිට් වෝටර් ප්‍රූෆින් ලොවේ මහා නාමය. නෑ එහෙම නෙමෙයි. ඇතර ඒක දැන් ගොඩක් අය හිතනවා සෙන්කෝලේ නැතුව ගියොත් කිසි දෙයක බලාත්මක තත්ත්වයක් නෑ කියලා. ඔව් එහෙම තමයි කතාව තියෙන්නේ. නෑ එහෙම තත්ත්වයක් නෑ. නමුත් සාමාන්‍ය පිළිගැනීම තමයි පාර්ලිමේන්තුවේ යමක් වෙනවා නම් මේ සෙන්කෝලේ සභාගර්භය තියෙන්න ඕනේ කියලා. ඒක නෛතික කාරණයක් තියෙනවද? දැන් අපි හිතමු දැන් අපි සරලව ගත්තොත් යම් කිසි පනතක් සම්මත වෙන මොහොතක අනිවාර්යෙන් සෙන්කෝලේ තියෙන්න ඕනද? එහෙම නැත්නම් කථානායකතුමා ඇවිල්ලා වාචික ප්‍රශ්න පිළිතුරු අපේක්ෂා කරන තැන ඉඳගෙනම මේ ක්‍රියාවලියට සෙන්කෝලේ අනිවාර්යද? ඒක නීතියක්ද? නෑ දැන් ඇත්තටම සෙන්කෝලේ තියෙන එක තමයි සම්ප්‍රදාය. හැබැයි මේ සෙන්කෝලේ අරන් ගියා කියලා පාර්ලිමේන්තුවේ කටයුතු නතර වෙන්නේ නැහැ. ඒක පාත්තාගෙන යන්න පුළුවන්. ඒකේ එහෙම ඇත්තට ඒ දේවල් ගොඩක් මන්ත්‍රීවරු හිතනවා මේක අරන් ගියොත් මේ ටික ඉවරයි ආයෙ කරගෙන යන්න බෑ කියලා. ඔය බොහෝ තැන්වල ඒක වර උණුසුම් වැඩුණාට පස්සේ ටක් ගල් ගිල මේ උස්සගෙන යන උත්සාහ කරන්නේ සෙන්කෝලේනේ. ඔව්. එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒක ඇවිල්ලා ඇත්තට අපි බලාධිකාරී සංකේතය වෙත විදිහට මේ සෙන්කෝලේ පාර්ලිමේන්තු සභාගර්භයේ තිබීම වැදගත් වෙනවා යම් යම් තීරණ ගන්න. මොකද දැන් අර එතන ඇත්තරම දැන් බොහෝ දෙනා වැඩදි වැටහිමක ඉන්නේ. දැන් ඔබතුමා එක නිවැරදි කරපු ඉතාමත්ම වටිනවා මේ අනිවාර්යෙන් සෙන්කෝලේ තියෙන්න ඕන පාර්ලිමේන්තුව නෛතික වෙන්න නීත්‍ය අනුකූල වෙන්න කියන කාරණේ තියෙන්නේ. එහෙම නෑ එහෙම නෙමෙයි. ඇත්තටම මේ දැන් සම්ප්‍රදාය තමයි ඒක. නමුත් ඇත්තරේ වුණාට කටයුතු කරගෙන යන්න සෙන්කෝලේ එතනම තියෙමීම කියන්නේ සෙන්කෝලේ තියෙන්න ඕනේ. නමුත් ඔක යොසවාගෙන ගියයි කියලා පාර්ලිමේන්තුවේ කටයුතු නතර කරන්න අපි අපි සරලව වෙද්දරතුමා මෙහෙම හිතමුකෝ. දැන් අපි හිතමු මොනහරි ඉතාමත්ම වැදගත් පනතක් සම්මත වෙන මොහොතක මොනහරි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වෙලා සෙන්කෝලේ ආරක්ෂාව සඳහා ඔබතුමා සෙන්කෝලේ එතනින් එළියට ගන්නවා. ඔව්. ඒතකොට පනත සම්මත වීම නීත්‍ය අනුකූල නොවෙන්නේ නෑනේ මේ සෙන්කෝලේ නෑ කියලා. නෑ ඇත්තටම. එතකොට සභාගර්භය තියාගන්න තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. සමහර ලාවට හිතනවා අර රඳවණේ උස්සපුවාම මේක මෙතන මේකක් නැහැ කියලා. රඳවණේ තියාගන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. නමුත් ඒක රඳාවණයෙන් තියාගන්න බැරි නම් ඒ අවස්ථාවේදී සභා ගර්භය තුල තියාගෙන කොහොම හරි වේතදාරිවරයා උත්සාහ කරගන්නවා. ඒතකොට ඒ වෙලාවට ඇත්තටම මුගක් වෙලාවට මේක එහෙම එළියට ගෙනියන්න බැරි වෙලා තියෙනවා. අපි ආපහු ගෙනල්ලා තියෙනවා සෙන්කෝලේ ගෙනිච්ච අවස්ථාවල. ඉතින්දා මේ තාක් කාලයක් මේ සභා ගර්භයේ කටයුතු වලට මේ සෙන්කෝලේ ඒ කියන ඒ සම්බන්ධ ඒ කාර්යයන් වලදී කියන්නේ බාධා වලදී සභාගර්භයේ කටයුතු වලට එහෙම බාධාවක් සිද්ධ වෙලා නැහැ.